मीट पेर वीडियो अभी जीवन चाप्टर पलिबोध मर्दने सदा युदागण कौमद बंद सोया बलिम करा अब मे वीडियो जीवन चक्र जनसीटी मेन रोगवाहक मर्दनी करहमद बंद सोया बलम रोगवाहक सह रोगकारकन मुलिमा भी हंधुनागण रोगवाहकेतन रोग तवत्स्थान दक्वा गेनेन जीवियकुट तोट इम जीविया रोगय एकस्थान सीट तवस्थान दक्वा रोगे अतिकर्ण जीविया हो ये रोगकारकय रगनेयाम सिद्धकर्ण ये रोगकारके रगनेयाने रोगवाहके रोगे सदाने रोगकारकया इतकोट මිනිසාට සතුන්ට සහ භෝගවලට වැළඳෙන රෝගවලට බහුතරයක්ම හේතු වන රෝගකාරකය වෙන්නේ වෛරස් ප්‍රොටෝසෝවා වගේ රෝගකාරකයෝ. ඒ රෝගකාරකීන් පැතිරීම විවිධ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ අතර රෝග වාහකේනුත් ඉන්නවා. ඔවුන් මේ රෝගකාරකයෙන් රෝගී ජීවියාගේ සිට निरोगी जीविया दाक्वा रगिने हिमगिन रोगे बोवीम सिद्धवे मे बलाको मे उब दकिन्ने अभी ताम होंदीन दान्न रोगवाहके मधुरवा मेया मिन्न मे वगे रोग बोकिरीम सिद्ध करना एम नेतान रोग कारग्या गिनियाम सिद्ध करना मलेरिया मलेरिया किन रोगे हदना एवगे बरवा एवगेम अभिधान डेंगू मे रोग सदन रोग कारकेन अपिदक्वा रगिनेयाम मिन्न मे मधुरवा मगिन सिद्ध करना मधुरवा इताम होंद रोगवाहकेक्विना इतोकन मे वगे रोगवाहकेन मर्दने करन्नट नाम अपि ए रोगवाहके आगे जीवन प्रवृत्ति जनगणी इन्नट होन विनत्विदिंक्युवत जीवन चक्रे जनगणी इन्नट होन मे तेन्ने मधुरवागे जीवन चक्रे मधुरवागे जीवन चक्रया अवस्था हतरकिन युक्ताय एकियन्ने पूर्ण रूपांतरणयक् तियेन्ने सोंबुला बित्तर एवगेम कीटया पिलवा නේද ඔව් මේ බලන්න සෝඹුලා ගොඩබිමේ ඉන්නේ සතේ බිත්තර ජලයේ තියෙන්නේ කීටයක් ජලයේ වාසය කරන්නේ ඒ වගේම පිලා අවස්ථාවත් අපි දකින්නේ ජලයේ එතකොට මදුරුවාගේ ජීවන චක්‍රයේ අවස්ථා හතරෙන් තුනක් ගෙවෙන්නේ ජලයේ බව ඔබට පැහැදිලි වෙනවා ඇති මේ जीवीन अभीट सामान्य तत्व अर्थे पालने करण को बहुमत अभीट जैव पालन क्रम मगिन कृमीन आहारेट गन्ना जीवीन मगिन सोमबुल मधुरवा मर्दने करण बोलवा एवगेम गप्पिवेनी जले वासे करण मत्स्यन युदागन इतरु अवस्थावन पालने करण बोलवान बित्तर कीट सह पिला अवस्था इतकोट उबट पेन मधुरवागे जीवन चक्र संपूर्ण वगे जैव पालने पालने करन्नट पोलुवां भव नमुत अभी दन्नवा वर्तमान मधुरवा मर्दने इताम असीरु तत्वेक तीनों अभी दन्नवा मेवेन विटत् मिनिसुन अनुगमने करपु बहु क्रम हिंदा अभीट हितकर जीवीन परिसरे निवत्तलायि तियेन्ने एक निशा मे जैव पालने मधुरवा पालने वर्तमान इताम अड़मट पवीनलाई तीयनी एनिशा अभी दवा मधुरवा मर्दने किट ये बोवन स्थान विशेषम जल एक स्थान अभी इवत्म सिद्ध करण पोलकाट जल एक पोलकोब टिंग वगे देवल कियावत्कल इतकोट मे बीतर कीटास पिलाखीन अवस्था अतिवीम मर्दनीकर पुलवा ये मगिन मधुरवागे बोवीम
අඩු කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති රෝග වාහකින් මර්ධනය කිරීම සඳහා ජීවන චක්‍ර දැන සිටීම, ජීවන චක්‍ර අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් බව. ඒ වගේම තමයි අපි කිව්වා ජීවන චක්‍ර දැන සිටීමේ ප්‍රයෝජන කීපයක්ම. එයින් එකක් තමයි මේ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ජීවන චක්‍ර යොදා ගැනීම කියන එක. අපි දන්නවා හානිකර ජීවීන් මර්ධනය වගේම ඉතාම වැදගත් ජීවීන් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. පරිසරයේ ජෛව විවිධත්වය සංරක්ෂණය වුණොත් තමයි පරිසරයේ සමතුලිතව පවතින්නේ. එනිසා ජෛව විවිධත්වයේ සංරක්ෂණයටත් ජීවන චක්‍රය යොදාගන්නේ කොහොමද කියන එක අපි බලමු. අපි බැලුවොත් සමහර ජීවීන් ඉතාම අපහසුයෙන් තමයි මේ වර්තමාන පරිසරය තුළ ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ජීවන චක්‍රයේ සමහර අවදි තියෙනවා ඉතාම තර්ජනයට ලක් වෙච්චි. අපි ඒවට කියනවා සංවේදී අවදි කියලා. උදාහරණයක් විදිහට අපි කිව්වොත් සමහර කෘමීන්ගේ කීට අවස්ථා, මත්ස්‍යයන් වගේ සත්තුන්ගේ බිත්තර අවස්ථා, කැස්බෑවුන් බිත්තර වගේම ඉතාම කුඩා පැටවුන්, මැඩියන්ගේ බිත්තර වගේම ඉස්ගෙඩි අවස්ථාත් මේ විදිහට තර්ජනයට ලක් වූ අවස්ථා වෙනවා. මේ අවස්ථා විනාශ වුවොත් එම ජීවීන් පරිසරයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. අපි මෙන්න මේ වඩාත්ම සංවේදී අවස්ථා, මේකට සංවේදී අවදි කියලා කියන්නේ. ඒතකොට ජීවීන් අපි ආරක්ෂා කරනවා නම් වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන එම ආරක්ෂා කළ යුතු ජීවීන්ගේ වඩාත්ම තර්ජනයට ලක් වූ අවස්ථාව එහෙම නැත්නම් සංවේදී අවදි මොනවද කියලා. ඊට පස්සේ ඒ අවස්ථා අපි ආරක්ෂා කිරීම කරන්නට ඕන. මේ බලන්න, මේ තියෙන්නේ සමනලයාගේ ජීවන චක්‍රය. අපි දන්නවා සමනලයා කියන්නේ ඉතාම වැදගත් සතෙක්, පරිසරයේ සිටිය යුතුයි කියලා හිතන, සංරක්ෂණය කළ යුතුයි සියලු දෙනාම පවසන ජීවියෙක්. මේ සමනලයාගේ ජීවන චක්‍රය ඔබට පේනවා පූර්ණ රූපාන්තරණයක් සහිත, එහෙම නැත්නම් අවස්ථා හතරකින් යුක්ත ජීවන චක්‍රයක් බව. ශාක පත්‍ර හෝ ශාක කඳන් හෝ ශාකාශ්‍රිතව තමයි බිත්තර දැමීම සිද්ධ කරන්නේ. ඒ පත්‍ර කාදමමින් දලඹුවා නම් කීට අවස්ථාවත්, ඊට පස්සේ පිලා අවස්ථාව සහ සුඹු සමනල අවස්ථාව තියෙනවා. මේ තියෙන්නේ බිත්තර මේ විදිහට බොහෝ විට යොදන්නේ ශාක පත්‍රයේ යටිපැත්තේ. මේ අපි දකින දලඹු අවස්ථාව, කීට අවස්ථාව, පිලා අවස්ථාව කෝෂ්ඨගත වෙලායි තියෙන්නේ. සුඹු සමනලයා සක්‍රියව අපි දකින, අපි ආස කරන ජීවියක්. පුෂ්ප පරාගණයේ ඉතාම වැදගත්කමක් තියෙනවා. ඒ වගේම පරිසර සුන්දරත්වය ඉතාම ඉහළ දැමීම සඳහා මේ ජීවියා ඉතාම වැදගත්. එතකොට වර්තමානයේ වෙන විට සමනලුන් ශීඝ්‍රයෙන් වඳවිමින් පවතිනවා. ඒකට හේතුව තමයි මේ බිත්තර සහ සිසු අවස්ථාවන් තර්ජනයට ලක්වීම, විශේෂයෙන් බිත්තර. කීට අවස්ථාවත් අපි බොහෝ විට දලඹුවන්ට ප්‍රිය කරන්නේ නැහැ, සමනලයාට ප්‍රිය කරාට. නිසා ඔවුන්ව විනාශ කිරීම සිද්ධ වෙනවා. එනිසා සමනලුන් වඳවී යමේ තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් වර්තමානයේ පාවිච්චි කරන විශාල කෘමි නාශකයම නැත්නම් පලිබෝධ නාශක නිසා සමනලුන්ට බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කුඩා ශාකවලට සිදුවන හානි නිසා සමනල බිත්තර විශාල වශයෙන් විනාශ වීම සිද්ධ වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති ජීවන චක්‍ර දැන සිටීමෙන් ජීවීන්ව ආරක්ෂා කිරීමත් කරන්නට පුළුවන් කියන එක. වීඩියෝ පාඩම් කීපයක් ඔස්සේ ගෙනා පාඩම් මාලාව මෙතනින් නතර කරනවා. අපි අලුත්ම පාඩමකින් නැවත හමුවෙමු. ආයුබෝවන්.